කාලේ බාල ගම්මිරිස් ගෙනල්ලා ප්‍රතිඅපනයනය කිරීමක් කළා. සහරාන්ගේ ප්‍රහාරයට සල්ලි වේදම් කරපු ඉල්හාම් කියන ඒ මරාගෙන මැරුණු ත්‍රස්තවාදියාත් ජේවීපීකේ ජාතික ලැයිස්තුවේ හිටපු ඉබ්‍රාහිම්ගේ පුතා එයාලා කරෙත් මේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීම කළේ. එතකොට සහරාන්ගේ ප්‍රහාරයටත් මේ ප්‍රතිඅපනයනය කරපු ගම්මිරිස් වල සල්ලිම යොදවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා ක්‍රියාමාර්ග දන්නවද මේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන්? ලංකාවේ ඉතිහාසයේ ගම්මිරිස් ගොවියට සිද්ධ වෙච්ච විශාලතම අසාධාරණය තමයි එම කාලය තුලදී සිද්ධ වුනේ. ඉතිහාසයේ කවර රජයක් යටතේවත් නිදාසින් පස්සේ මේ පසුගිය කාල පරිච්ඡේදයේ වගේ ගම්බිරිස් ආනයනය කළා නැහැ. ඒ අතර ගම්බිරිස් ජාවාරමක් සිද්ධ වුණා. මේ අපනයනය කන්නේවට බාල ගම්බිරිස් වර්ග අපනයනය කළා. අපේ විදේශ වෙළඳපොලේ තිබුණ කීර්ති නාමය කඩාගෙන වැටුණා. ඒ අතර ප්‍රති අපනයනයේ මුවාවෙන් විවිධ කණ්ඩායම් විසින් මේක විශාල ජාවාරමක් කරගෙන ගියා. විවිධ අන්තවාදීන්ගේ සංවිධානවලටත් මේ මුදල් ගියාද නැද්ද යන්න පිටිබඳ විවිධ පරීක්ෂණ පැවැත්වෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ගොවියන්ගේ පැත්තේ හිටගෙන ගම්බිරිස් ආනයනය තානම් කර එකම රජයේ බවට මේ රජයේ පියවරක් අරන් තියෙනවා. 80 නොමිලේ පොද්දීම. නොමිලේ පොද්දීමෙන් ලොකු වෙනසක් වුණා වගේ ටැප් පරිගණක ලබා දීමත් එක්ක මේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනසක් වෙයි කියන විශ්වාසයක් රටේ තියෙනවා. ඒක ප්‍රතිපත්තියක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඔබතුමා පිළිගන්නවා. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය තමයි අපේ තාක්ෂණය යොදා ගැනීම හැකියතාක් දුරට අධ්‍යාපන කටයුතු සඳහා. පෙළපොතක් තින්නේ උපකාරක ලියවිල්ලක් හැටියට. අද තීන ප්‍රශ්නේ තින්නේ කන්ටෙන්ට් එක නෙමෙයි. අද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ස්කිල් එක පිළිබඳ ප්‍රශ්නේ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැඩි බරක් තබන්න බලාපොරොත්තු වෙනවා මේ ස්කිල් එකට. නිපුණතාවය පදනම් කරගත්ත වැඩසටහනට. එතකොට පොතේ බර ඉබේට අඩු වෙනවා ඊට අමතරව. මුළු අවුරුද්දේම පොත අරන් යන්න ඕනේ නැනේ. ජනවාරි මාසෙලා දෙසැම්බර් වෙනකම් පළවෙනි ටර්ම් එකේ තියෙන යුනිට්ස් 15 වන යුනිට්ස් 15 එක පොතකට ගත්තාම මේ පොත විතරක් ගෙනිච්චාම එතකොට 3න් 2කින් පොත් මල්ලේ බර අඩු වෙනවා. ඒ වැඩ පිළිලා දැන්ට සාකච්ඡා කරලා කටයුතු කරගෙන යනවා. දැන් මේ වෙනකොට බස්නාහිර පළාත ඇර පිට පළාත්වල සියලු පාසල් ආරම්භ වෙලා තිනවා. පාලස්වෙන්ද වෙනකොට බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳවත් අද හෙට දවස් දෙක තුල ඇතුළත සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව පියවර ගන්න පුළුවන්. කෙසේ වෙතත් පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන පන්ති තුන පටන් ගැනීමට අපේක්ෂා කරනවා පාලස්වෙන්ද වෙනකොට බස්නාහිර පළාතේ බව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.